හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා මේක තුලා ඉන්නේ SL Gadget Man YouTube channel එකෙන් අරගෙන ඉන්න තවත් අලුත් මලුත් වීඩියෝ එකක එක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ කොහොමද ගැලරි ලොක් එකක් දාලා තියද්දී මේ ගැලරි ලොක් එක මගහැරලා ගිහිල්ලා ගැලරියේ තියෙන දේවල් අපි බලන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේක ගොඩක් කටියට වැදගත් වෙයි. ඔයාලා මෙච්චර කල් හිතාගෙන තියෙන ගැලරි වලට ඇප් ලොක් එකක් දාලා මේකෙන් ගැලරියේ තියෙන දේවල් ආරක්ෂා කරන්න පුළුවන් කියලා ඉතින් ඒක බොරුවක් කියලා අද ඔප්පු කරලා වෙනවා මම. ඒ වගේම තමයි ඔයාගේ මේ ගැලරි එකේ ගැලරි ලොක් ඇප් එකක් දාලා හරියටම මේ ගැලරියේ තියෙන දේවල් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ අන්තිම හරියද කියලා දෙනවා. ඉතින් අපි එහෙනම් තවත් කතා කරගෙන ඉන්නතෝ ඉක්මනටම වීඩියෝ එකට යමු. ඔයා අලුතෙන් ආපු කෙනෙක් නම් දැම්ම පහලින් තියෙන රතුපාට subscribe කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා ඊට හැපෙන දෙන bell icon එකක් ක්ලික් කරලා තියාගන්න. එතකොට මම මේ වගේ දාන අලුත්ම අලුත් වීඩියෝ ටික ඔයාට ඉක්මනටම බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හොඳයි, දැන් මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකට ආවම මම ගැලරිය ඕපන් කරනවා. එතකොට ආට බලා ගන්න පුළුවන් මේ විදිහට මම ගැලරියට ලොක් එකක් දාලා තිනවා. මේකට finger print එක ඕන වෙනවා. එහෙම නැත්නම් pattern එකක් type කරන්න ඕන වෙනවා. අපි ඊතම දැන් අපේ ෆෝන් එකේ finger print එක හරි pattern එක හරි අමතක වුණා කියලා. ඉතින් මේ විදිහට තියෙනකොට අපිට ෆෝන් එකේ තියෙන photo එකක් ඒ වගේම gallery තියෙන මොකුත්ම බලා ගන්න විදිහක් නැහැ. හරි. එහෙම නැත්නම් ඔයා සමහරට වෙන කෙනෙක්ගේ ෆෝන් එකක් මොකක් හරි හදිස්සියකට ගත්තොත් එහෙම ඒක මොනවද බලා ගන්න බැරි නම් ඔයාලට මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. මේක ගොඩක්ම සරලයි. මම මේකට පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහේ web browser එකක්. ඉතින් මම මේකට Google Chrome එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මෙන්න විදිහට ටයිප් කරගන්න ඕන ඔයා. මම හිතන ඔයාලට දැන් පේනවෙති කියලා. හරි. මෙන්න මේ විදිහට file කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ dot දෙකක් තියාගන්න. ඊට පස්සේ ඉරිකැල තුන ටයිප් කරගන්න. ඊට පස්සේ ටයිප් කරන්න SD card කියලා. හරි. දැන් මේ විදිහට ටයිප් කරාට පස්සේ enter කරන්න. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම මේ විදිහට web browser එකේ folder විදිහට open වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් දැන් කැමරා එකෙන් ගත්ත photos එහෙම වෙනවනම් දැන් මෙතන DCIM කියන එකට යන්න. ඊට පස්සේ එතනක් තියෙනවා කැමරා කියලා. ඒකට යන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට කැමරා එකෙන් ගත්ත photos බලා ගන්න පුළුවන්. හැකියාව ලැබෙනවා. ඉතින් ඒ විදිහට මේ ෆොටෝ එකක අපිට මේ විදිහට IMG කියලා එහෙම ඒ විදිහට තමයි ෆොටෝ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේක උඩ ටච් කරාම අපි ගත්ත ෆොටෝ එක මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් ඕනනම් මේක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම හිතන ඔයාලට මේ වීඩියෝ එක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම මේ ඇප් ලොක් මගහැරලා ගිහිල්ලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයා ගොඩක් ආරක්ෂිතයි කියලා හිතාගෙන හිටියට ඇප් ගැලරි එකෙන් එච්චර ලොකු ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මේ විදිහට වෙනත් ඇප් වලින් අපිට මේ විදිහට ඇක්සස් කරන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් වගේ දේවල් පාවිච්චි කරලා ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕනම දෙයක්. ඉතින් මේකෙන් කොහොමද ආරක්ෂා වෙන්නේ? අන්න ඒකට තියෙන හොඳ උපක්‍රමයක්. ඉතින් ඔයා ඇප් ලොක් දානකොට ඔයාගේ වෙබ් බ්‍රවුසර් වලටත් ඇප් ලොක් දාන්න. එතකොට මේ විදිහට කාටවත්ම ඔයාගේ ෆෝන් එකට ඇක්සස් වෙන්න බැහැ. ඒ වගේම තමයි එතකොට ඔයාගේ ෆෝන් එකේ තියෙන ඩේටා වලට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් අද වීඩියෝ එක මේ විදිහට මම ඉවර කරනවා. මේ වීඩියෝ එකට ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ නොදන්න යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාම subscribe කරලා නැත්නම් SL Gadget Man ව subscribe කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට වටින වීඩියෝ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් අදට මම වීඩියෝ එක මේ විදිහට නවත්තනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. මගේ නම ලසිත, මේ SL Gadget Man YouTube channel එක.